අයිබෝවන් ලෝකය ෂේක්ස්පියර්ට අනුව රංගමඩලක් අපි හි රංගන නළුලියන් මෙමු රංගනයේ තුල ඇතැම් පිරිස සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා තවත් තවත් අත්දැකීම් එකතු කරගන්නවා ඒ වගේම රංගනයේ තුල සාර්ථකත්වය පෙන්නනවානේ සිටින එක්තරා රංගන ශිල්පියෙක් වද කැඳවාගෙන ලැබුවා දැනට ස්වාධීන රූපවාහිනී විකාශන වෙන බ්‍රෝනම් කෙළි නාට්‍යයේ ගවේෂකගේ චරිත නිරූපණය කරන ඒ සහෘදයාව අද අපි කැඳවාගෙන ලැබුවා අපි බලමු ඔහුගෙන් ප්‍රශ්න කරලා මොන වගේ දෙයක්ද ඒ චරිතයේ නිරූපණය වන්නේ ඒ වගේම ඔහු ගැන අපි අද කතා කරමු රශ්මින්දයි අයිබෝවන් කියලා පිළිගන්නවා අයිබෝවන් මල්ලි අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයන් කියමු සම්පූර්ණ නම මොකක්ද සම්පූර්ණ නම NAW දුලංජන් රශ්මින්ද විරසිංහ රයිට් එතකොට මේ දැන් අපි විකාශන ප්‍රෝණ ටෙලිනාට්‍යයේ ගවේෂක චරිතය ඔව් ඉතින් මේ ගවේෂක චරිතයේ පොඩ්ඩක් අපිට හඳින්නුවොත් මොන වගේ චරිතයක්ද මේ ගවේෂක චරිතය ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් තියෙන චරිතයක් ඒ චරිතය ඇත්තටම ගත්තොත් කළුද සුදුද කියන එක තාම ප්‍රශ්නයක් තියෙනවා ප්‍රේක්ෂකයන්ට ලොකුවට අනිත් චරිත ගැන අවබෝධයක් තියෙනවා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේ එතකොට මට කියන්නකෝ දැනට පාසල් ජීවිතයේ තන ලැබෙන අත්දැකීම් එක්ක මොන වගේ අත්දැකීම් ලැබෙද කියන්නේ يعني සතුටුදායක අත්දැකීම් තියෙනවා ඒ වගේම අපි දන්නවා ඒක යම් පැත්තකින් ටිකක් අසතුටුදායක අත්දැකීමුත් තියෙනවා ඕ සතුටුදායක අත්දැකීමක් ගැන කිව්වොත් සතුටුදායක අත්දැකීමක් ගත්තොත් මම ඇත්තටම ඉගෙන ගත්තේ මම පාසල් දෙකක ඉගෙන ගත්තා මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ කඩුවෙල ඒ වගේම බෝමිරිය මධ්‍ය මහාවිද්‍යාලය බෝමිරිය ඔය විද්‍යාල දෙකේදීම මං ගත්තොත් ඇත්තටම හොඳ නමක් තියාගෙන හිටියා කවදාක්වත් එහෙම නරක දේවල් වලට මේ වුන්නේ ගෑන් ළමයිගේ ප්‍රශ්න තමයි තිබ්බේ මේ ඒ වගේම මේ කලාව පැත්තෙන් ගත්තාම මම ඒ ලෙවල් කරන්න ආවේ මේ බෝමිරිය මධ්‍ය මහාවිද්‍යාලයට මුනිදාස කුමාරතුංග විද්‍යාලේ ඉඳන්ම කලාව පැත්තම තමයි හැමතිස්සෙම බැලු ඉගෙන ගන්න පැත්තට වැඩිය මම බෝමිරිය මධ්‍ය මහාවිද්‍යාලයට ඇවිල්ලා ඒ ලෙවල්ස් කලේ සයන්ස් ඒ උනාට අපි කලාවට තමයි ගොඩක් නැඹුරුනේ එතකොට දැන් ගෑල් ළමයි ගැන කියද්දි මම අහන්න ප්‍රශ්නයක් තියෙනවා පාසල් ප්‍රේමය රශ්මින්දයට සුන්දරද අසුන්දරද නැත්නම් මොන වගේ දෙයක්ද තියෙන්නේ පාසල් ප්‍රේම නම් කීපයක් තිබිලා තියෙනවා ඉතින් පාසල් ප්‍රේමය ගත්තාම හරි සුන්දර අත්දැකීම් තියෙනවා අමතක නොවන අත්දැකීම් මේ අතරින් අමතක නොවන මට අමතක නොවනම අත්දැකීම තමයි එකපාරක් පාසල් ප්‍රේමය ඔය පාසල් ප්‍රේමෙදි දවසක් අපේ මේ ඉස්කෝලේට හදිස්සියේ බඹර ප්‍රහාරයක් එල්ල වුණා බඹර ප්‍රහාරයක් ඔව් බඹර ප්‍රහාරයක් එල්ල වුණා එදා මේ ඉස්කෝලේ හරිම වේලාසනින් ඇරියා ඉතින් අපි පොඩ්ඩක් ඒ වෙලාවේ මම හිතන්නේ ස්පෝට් මීට් කාලේ වගේ ෂර්ට් පොඩ්ඩක් උඩින් දාගෙන එහෙම ඉද්දි ඒ කාලේ ඉතින් මට පාසල් පෙම්වතියක් හිටියා මම ඉතින් හිතුවේ නෑ මේ මෙහෙම දෙයක් වෙයි කියලා මම ඉතින් පාසල් පෙම්වතියත් එක්ක ටිකක් අත් දෙක ගෑවෙන මට්ටමෙන් එක ගාවින් ගෑවිලා නෑ ගෑවෙන මට්ටමෙන් එහෙමට ඒක පේනවා කැපිලා පේනවා කොමාරි මම එයත් එක්ක පාර පැන්නා පාර පනිනකොට දැන් මේ බඹර ප්‍රහාරයක් වෙලා හදිස්සි ඉස්කෝලේ ඇරියානේ ඒ හදිස්සි අවස්ථාව වීඩියෝ කරන්න මොකක් හරි channel එකකින් ඇවිල්ලා හිටියා මාධ්‍ය වේදිකාව වගේක් අපි ගාවට කැමරාව මේව කරලා තිබ්බා මම මේ මේ පාර පනිද්දි ඊට පස්සේ මං ඉතින් ගෙදර ගියා ගෙදර ගිහිල්ලා අම්මා ඇහුවා වේලාසනේ මොකද මං කිව්වා මෙහෙම බඹරු ඇනලා ඉස්කෝලේ ඇරියා මේ එහෙම කියලා ඉද්දි බත් එකක් බෙදාගෙන ඇවිල්ලා මම ටීවී එක බල බල බත් ටික කන්න ලෑස්ති වුණා එතකොටම මං දැක්ක ටීවී එකේ මේ channel එකේ මේ අපේ අහවල් ඉස්කෝලේ මෙහෙම මේ බඹර ප්‍රහාරයක් වෙලා කියලා නිවුස් එක යනවා ඉතින් නිවුස් එක යනවා මං දැක්ක ගමන් මං ටක් ගාලා ඒ සතුටට මං කිව්වා අම්මේ මේ බලන්න ටීවී එකේ අපේ නිවුස් එක වෙන්නනවා කියලා අම්මා කුස්සියේ හිටි අම්මාත් කතා කරගෙන ආවම ආවට පස්සේ අම්මාව විතරයි ටීවී එකේ බඹර ප්‍රහාරය පෙන්නලා ඊට පස්සේ ගැලින්ම පෙන්නනවා මායි අර ගෑන් ළමයා එක ගාව කතා කර කර කහිර පයින් මේක ඒක අමතකනන සිදුවීමක් ඇත්තටම අපිට මේ ඒ වගේ සිදුවීම් හරි විරල අවස්ථා මොකද ඒ වගේ වෙලාවක මාධ්‍යවේදීන් ඇවිල්ලා මේ මේ වගේ දෙයක් කරලා ඒක ගෙදරටම ඒ නිවුස් එක ගෙනියන්න තරම් ඒක ඒක තමයි සිදුවීමක් ඒක තමයි ඒක තමයි මේ වෙලාවේ ඇත්තටම මං ඇදගෙන නැහැ වේ ඇත්තටම කිව්වොත් මොකද මේ අම්මා පාඩුවේ කුස්සියට වෙලා හිටියේ මං අම්මවත්
අඬගහගෙන ඇවිල්ලා ඒක පෙන්නවා ඊට පස්සේ ඉතින් පොඩි පොඩි ප්‍රශ්න වගේක් වුණා පොඩි පොඩි අපි ඉස්සරහට කතා කරමු මොනවද කියලා අයියේ මේ අපි දන්නවනේ රංගන ජීවිතවල පොඩි තරංකාරීත්වය වැඩි නේ ඔව් එතකොට රංගන ජීවිතේ එන්න මොන වගේ ගුරුහරුකමක් ලැබුණේ ඒ වගේම ලැබුණු සහාය දීපු පුද්ගලයෝ ඉන්නවද ඒ වගේ සනාහන් කිරීමක් කළොත් ඔව් ඇත්තටම ගත්තොත් මට මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ලොකු අම්මව ලංකාවේ ප්‍රවීණ නිලියක් පරණ නිලියක් දක්ෂ නිලියක් ගීතා කාන්ති ජයකොඩි මගේ ආදරණීය ලොකු අම්මා ඒ වගේම මට මතක් කරන්න ඕනේ බ්‍රෝ එකේ අධ්‍යක්ෂකවරයා හරි ඒ කියන්නේ ඩිලාන් ඩිලාන් වික්‍රමකීර්ති ලාබාලතම ලංකාවේ අධ්‍යක්ෂකවරයා දැනට ඉන්න හොඳ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම මගේ පවුල මගේ අම්මා තාත්තා මගේ මල්ලි මගේ නංගි මගේ පාසල් දෙක ඒ සියලුම දේවල් මට මතක් කරන්න ඕනේ මොකද ඒවත් හින්දා තමයි අද මම යම්කිසි විදියකට කලා ශාස්ත්‍රයට ඇවිල්ලා තියෙන නම් ඇවිල්ලා තියෙන විශේෂයෙන්ම මගේ ආදරණීය ලොකු අම්මා හින්දා රයිට් රශ්මින්දයි එතකොට මේ රංගන ජීවිතය තුළදී මේ මේ ආපු කාලයේදී අමතකන ඕන සිදුවීම් මොන වගේ වෙලා තියෙනවද කැමන් කියන්නේ මේ අපි දැන් රෝටෙලිනාටේ රූගත කිරීම අතරතුරදී අමතකන ඕන සිදුවීම් වශයෙන් මොනවද වෙලා තියෙන්නේ අමතකන ඕන සිදුවීම් ගොඩක් තියෙනවා ගොඩක්ම ඉතින් මේ විනෝදජනක ඒවා තමයි අපේ ඒ ටෙලිනාට්‍ය කණ්ඩායමේ සහාය අධ්‍යක්ෂකතුමා අධ්‍යක්ෂකතුමා එතකොට මේකප් ආටිස්ට් ඒගොල්ලෝ එකතුලා අපි ඒ විවේක කාලේ කරපු චූටි චූටි විකාර වැඩ අපි ඉතින් සඳහන් කරනවා නම් මොන වගේ දේවල්ද තියෙන්නේ ඒ වගේ විශේෂ දෙයක් ගත්තොත් හැම එකක්ම අපේ ටෙලිනාට්‍ය කණ්ඩායමේ සෙට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට හැමෝම නිදාගෙන ඉඳි ෆොටෝ ගන්න ඕනේ හරි දැන් හැම එක්කෙනාගේම නිදාගෙන ඉන්න ෆොටෝස් අරගෙන තියෙනවද මගේ විතරයි නැත්තේ තාම අනිවා නිදා ගන්නෑ නෑ නෑ නිදා ගන්නවා තියෙනවද නැහැ බයෙ ඉන්නේ ඒවා තියෙනවා නම් ඔව් තියෙනවා ඇති සමහරක් විතර මේ මගේ එකක් තාම මම දැක්කේ නෑ අනිත් අය ඔක්කො අධ්‍යක්ෂකතුමා එතකොට අපේ සහාය අධ්‍යක්ෂකතුමා මේකප් ආටිස්ට් කෙනා නම් එම ආටිස්ට් කෙනෙක්ගේම නිදා ගන්න පින්තූර තියෙනවා එක එක විදි වලට ඉතින් ඒක මම තාම මගේ එකක් දැක්කේ නෑ බලමු තියෙයිද නැහැ මේක අමතකනන සිදුවීමක් අමතකනන සිදුවීමක් ඒක විශේෂයි මට දැනට වෘත්තීමේ වශයෙන් ඒ වගේම අධ්‍යාපන කටයුතු වගේ දේවල් මොන වගේ මට්ටමකින්ද තියෙන්නේ ඔව් ඇත්තටම මම එංගලන්ත විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා විද්‍යාවේදී උපාධිය හැදෑරුවා ඊට පස්සේ මම දැනට ඉංග්‍රීසි ගුරුවරයෙක් වශයෙන් වැඩ කරමින් ඉන්නවා ඒ වගේම මනෝවිද්‍යා උපදේශකවරයෙක් වශයෙන් සහ රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් කියන්නේ ගවේෂකයෙක් වශයෙන් වැඩ කරමින් සිටිනවා සාමාන්‍යයෙන් අපි දකින ටෙලිතිරේට අමතරව කලා කටයුතු වල තවත් නියෙල්ලා ඉන ශේෂ්ත්‍රයන් මොනවද කලා කටයුතු වලින් ගත්තාම මම ගිටාර් වාදනය කරනවා සින්දු කියනවා ඉතින් ඒව තමයි අපි දැකලා තියෙන හොඳට සින්දු කියනවා බලාපොරොත්තු වෙමු අපි ඉදිරියේ අපේ මිත්‍රයාගෙන් නිර්මාණයක් දකින්න බලාපොරොත්තු වෙමු බලමු බලමු අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ජීවිතේට සහකාරියෙක් ඕනේ අපි ඒක දන්නවනේ අනාගත ජීවිතයට එන සහකාරියාගෙන් බලාපොරොත්තු වෙන ලක්ෂණ ගුණාංග මොනවද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි අවබෝධය. අවබෝධය සහ ගරුත්වය සහ හිර නොකිරීම. හිර නොකිරීම. හරි ඒ ටික තියෙනවා නම් ඉතින් ආදරය කියන දේ කොහොමදක් තියෙනවනේ? ගරුත්වය, හිර නොකිරීම, අවබෝධය කියන දේ තියෙන්න ඕන. අවබෝධයේ ගරුත්වයේ හිර නොකිරීම. ඔව්. ආදරේ එතකොට සුන්දරයි. සුන්දරයි. අනිවාර්යයෙන්. ලංකාවේ දැනට සංචාරය කරලා තියෙන තැන් මොනවද? ලංකාවේ මම ගොඩාක් තැන්වල සංචාරය කරලා තියෙනවා. මම විශේෂයෙන්ම කැමති දැන් අනිත් අය කැමති නුවරඑළියට, කැන්ඩි වලට එහෙමනේ කැමති. හැබැයි මං චුට්ටක් ඊට වෙනස්. මං කැමති ගොඩක්ම අනුරාධපුරයේ පොළොන්නරුව දඹුල්ල පැත්තට. ඒ කියන්නේ අපේ මේ අටමස්ථාන පිටිහා තිබෙන ප්‍රදේශය. ඔව් ඒ පැතිවල විශේෂයෙන්ම රජවරුන්ගේ පුරාණ නටබුන් තියෙන පැතිවල තමයි මම ලুকু ඇල්මක් දක්වන්නේ මන් දන්නේ නැහැ. ඉතිහාසය සම්බන්ධව ආසාවක් තියෙනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඉස්සර මට හීන පවා පේන්නේ ඉතිහාසයෙන්. හරිද? රජවරුන්ගේ හීන තමයි පේන්නේ. මං ඕවා ගිහිල්ලා අම්මත් එක්ක කියෝ නැහැ මදේන. ඉතින් ඒ හින්දාම මං අනිවාර්යෙන්ම ඒ තැන් වලට පුදුමාකාර ආශාවක් ලැබියාවක් දක්වනවා. විශේෂයෙන්ම ඒ සීගිරි දඹුල්ල පොළොන්නරුව මගේ ගම මගේ තාත්තගේ ගම පොළොන්නරුව පොළොන්නරුව එතකොට අනුරාධපුරයේ ඒ තැන් වලට මම විශේෂ ඇල්මක් දක්වන මන් දන්නේ නැහැ කියලා. අපි දැන් ට්‍රැවල් ෆ්ලෝ අපේ channel එකේ අපි මුලින්ම ඉතිහාසයේ සංචාරක කර්මාන්තය සම්බන්ධව කතා කරේ. එතකොට දැන් අපි දැමති දැනගන්න ආටිස්ට් කෙනෙක් වශයෙන් ලංකාවේ ඉතිහාසය ගැන මොන වගේ මතයද දරන්නේ කියලා.
ලංකාව කියන්නේ ආය අවිවාදාත්මකව ලංකාව කියන්නේ පුදුමාකාර ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක්. වර්තමානයේ තත්ත්වය ගැන මම එච්චර කතා කරන්න කැමති නැහැ. ඒුණාට පුදුමාකාර දියුණු සංස්කෘතියක්, හොඳ සමාජ තත්ත්වයක්, හොඳ තාක්ෂණයක් සියලුම දේ එකට තිබ්බ පරිපූර්ණ සංස්කෘතිය. ජන ජන කොට්ටාශයක් තමයි ශ්‍රී ලංකාව ඉතිහාසය කියන්නේ. එතකොට මට කියන්නකෝ දැන් දැන් ආසාවක් ඇතිනේ ලංකාවේ දැනට අපි වුණත් හැම තැනකටම ගිහිල්ලා නැහැ නේ. ඔව්. ආසාවක් කියන යන්න බලාපොරොත්තු වෙමින් ලස්සන තැනක් ගැන සඳහන් කිරීමක් කරමු. ලස්සන තැනක් ගැන සඳහන් කිරීමක් කළොත් මට ආසාවක් තියෙනවා පොඩ්ඩක් මොනරාගල පැත්තට වගේ පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා ඉන්න. මොනරාගල හම්බන්තොට ඒ කියන්නේ ලංකාවේ දකුණු පැත්තේ ඉඳන් නැගෙනහිරට යන ඒ වීලි කලාප. ඔව් ඒ ටිකට තමයි මම කැමති. හරි. එතකොට මේ දැන් තව ආසාවක් තියෙන වෙන්න පුළුවන්නේ ලෝකේ යන්න කැමැත්තෙන්ම ඉන්න රට මොකද්ද? ලෝකේ මම යන්න කැමතිම යුරෝපයට. යුරෝපයේ යුරෝපේ රට යුරෝපාන් රටවල් මම ඔක්කොටම කැමති. විශේෂයෙන්ම ගත්තොත් මම යුරෝපේ යන්න කැමති රටක් ගත්තොත් නෝවේ, ස්විට්සර්ලන්තය ඒ වගේ රටවල් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉතාලිය. ඉතාලිය කියලා කියන්නේ ඉතාම සුවිශේෂී රටක්. පුදුමාකාර රටක්. මොන වගේ මතයද දරන්නේ, මොන වගේ හැඟීමක් දැනෙන්නේ ඉතාලියේ? මේමයි. ඉතාලිය කියන්නේ හරිම සුන්දර සංස්කෘතියක් තියෙන රටක්. හරිද? මේ මිනිස්සු කොටිම කියනෝ නම් ලංකාවේ සමහරක් මිනිස්සු දරන හනමිටි අදහස්, ඒ කියන්නේ ආදරය ලිංගිකත්වය සම්බන්ධයෙන් දරන අදහස් උනත් යුරෝපයේ විශේෂම ෆ්‍රාන්සය, ඉතාලිය වගේ රටවල් ලව් ඇන් සෙක්ස් කියන දේවල් එම හරිම කලාත්මක විදිහට තමයි දකින්නේ. හරිම සුන්දර විදිහට දකින්නේ. මං හරි ආසයි ඒ විදිහට දකින්නේ. මොකද මං ඒ විදිහට තමයි ඒ දේවල් දකින්නේ. අනිවාර්යෙන්ම අපි දන්න ඉතාලිය කියලා කියන්නේ සංචාර කර්මාන්තයෙන් ඉහළ පෙළේ තියෙන රටක්. ඒ වගේම රටේ තියෙන ආර්ථිකය ඒවත්ෙන් ගත්තම නොයෙකුත් අංශවලින් ඉහළටම ගිය රටක්. ඔව්. ලංකාවට ඒ වගේ රටක් බවට පරිවර්තනය වෙන්න කොච්චර කාලයක් ඉතිරියද? ලංකාවට ඒ වගේ රටක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් ඉක්මනට මිනිස්සුන්ගේ ආකල්පමය වර්ධනයක් අවශ්‍යයි. ඒ වගේම ලංකාවේ දේශපාලනය ගත්තහම තමන් ගැන විතරක් හිතන්නේ නැති මිනිස්සු ගැන හිතලා වැඩ කරන 100%ක් අවංක දේශපාලන තත්ත්වයක් අවශ්‍යයි ලංකාවට. ඒ වගේ මිනිස්සු ඉඳලා තියෙනවා ලංකාවේ, වර්තමානයේත් ඉන්නවා. ඉතින් මං කියන්නේ තියෙන අපි හැමෝම පර්ෆෙක්ට් නෑනේ. අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අවම කරගෙන අපිට මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ විශේෂයෙන්ම මනස කියන දේ හදන්න පුළුවන් නම්, මිනිස්සුන්ගේ ආකල්පමය වර්ධනයක් ඇති කරන්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන්ම ඉතාලියට එහා අභිභවාගිය සුන්දර රටක් බවට පත් වෙන්න පුළුවන්. මේ කලාශේෂ්ඨය කරගෙන යනවානේ. ඉතින් කලාශේෂ්ඨය දැන් කරන් යද්දී ඉස්සරහට අපිට බලන්න මොන වගේ නිර්මාණයක් එයිද, මොන වගේ ප්ලෑන්ද තියෙන අය සැලස්ම මොනවාද? ඔව්, දැනට මට ඇත්තටම ආරාධනා ලැබිලා තිනවා තවත් අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගෙන් අලුතෙන් ඉදිරි දෙන්න තියෙන නාට්‍යයකට, ඒ වගේම රූප රචනා කීපයකට සහ ඡායාරූප ෆොටෝෂූට්ස් කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ඉස්සරහදී හමු වෙන්න පුළුවන් වෙයි. දැන් මම දැකලා තියෙනවානේ ඔය ෆේස් එකම තියෙන තව එක්කෙනෙක් ඉන්නවා. ඔය ෆේස් එකම තියෙන තව එක්කෙනෙක් ඉන්න. දැන් අඳුරගන්න පාර දෙන්න ඕඩම් වෙනස් කරා. ආ ඒක ගොඩක් කටිර තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ආපු එක හොඳයි. ඒ තමයි මගේ සහෝදරයා, එක්කුසුපන් සහෝදරයා. අවුරුද්ද ගැප් එකක් තියෙන හින්දා දෙන්න චුට්ටක් එක වගේ සමහරුන්ට පැටලිලමක් තියෙනවා. මට FB එකට පැහැදිලිවම මැසේජස් එනවා, කවුද මේ, ඔයා නේද යා කියලා අහලා. නෑ එහෙම නෑ, ඒ මගේ සහෝදරයා, ඒ මගේ මල්ලි. අනිත් එක සමහරු එයා අයියාද කියලා අහනවා. එයා අයියා වගේ. ඔව්. එයා අයියා වගේ, මම මල්ලි වගේ. අපි දෙන්න අතර ගැප් එක තියෙන අවුරුද්දයි. ඉතින් ඒ මගේ සහෝදරයා. මං හිතන්නේ ඒකින් හින්දා වෙන්න ඇති චුට්ටක් අනිවාර්යයෙන්ම වගේ තියෙන්නේ. ඔව්. අපිට ඒක පොඩ්ඩක් ගැටලුව ලියා ගන්නයි ඕනුනේ. අපිට කියන්නේ දැන් කලාශේෂ්ත්‍රයේ තුලම දිගටම ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. නැත්නම් ඊට අමතරව තවත් මොන හරි සැලැස්මක් හරි බලාපොරොත්තුවක් තියෙනවද? ඇත්තටම මගේ බලාපොරොත්තුවක් තියෙනවා කලාශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න. නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒ වගේම මගේම නිර්මාණ කරන්න දැනට අයිඩියා එකක් තියෙනවා. තාම ඒවලට අතවත් තියලා නැහැ. ඒ වගේම මගේ වෘත්තිමය ජීවිතයේ ගුරුවරයෙක් වශයෙන්, මනෝවිද්‍යා උපදේශකයෙකු වශයෙන්ුත් ඉස්සරහට යෑමේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඒව අනිවාර්යයෙන්ම සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකත් එක්කම අපිට කියන්නකො දැන් දැන් අපි කතා කරා මීට පෙර දැන් ගොඩක් ඒවා කතා කරන්නේ අපි අත්දැකීම් ගැන කතා කරා. ඒ වගේම තවත් නොයෙකුත් ප්‍රශ්න ඇහුවා. ඉතින් අපි කරදරයක් වුණාද මන්ද බිලක් ප්‍රශ්නවලදී? නෑ නෑ. ඉතින් මේ කොහොමද කාර්ය බහුලත්වයේ වැඩ කරන් යද්දි මේ මේ ටිකේ මගේ අපේ මේ ග්‍රෝ ඩ්‍රාමා එකේ ෂූටින් ඉවර වුණා, රූගත කිරීම ඉවර වුණා.
ඊට අමතරව දැන් අලුත් වැඩකට මට ලබන මාසේ තමයි ඒක කතා කරගන්නවා කියලා තියෙන්නේ. මේ වැඩේ යනකම් මගේ ක්ලාසස් වල වැඩත් එක්ක මේ ටිකේ චුට්ටක් බිසි වෙලා තියෙනවා. ඒක තමයි විස්තර. සාමාන්‍යයෙන් ඉතින් ගුරුවරයෙක් වශයෙන් ඉන්නවා කියන්නේ හොඳ මනා විදියට මේ මනෝවිද්‍යාව ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් බලද්දී කියන්නේ කලා කටයුතු වලටත් ඒක ඉවහල් වෙනවා. ඔව් පැහැදිලිවම මනෝවිද්‍යාව කියන්නේ මගේ මං උපාධිය හැදෑරුවේ මනෝවිද්‍යාවෙන්. මනෝවිද්‍යාව කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ හැම ෆීල්ඩ් එකකම අවශ්‍ය දෙයක්. මොකද අපි හැමදේම කරන්නේ මිනිස්සයාගේ මොළෙන්නේ, මිනිස්සයාගේ හැඟීම් දැනීම් එක්කනේ. ඉතින් එතකොට කලා ශාස්ත්‍රයටත් ඉගැන්වීමටත් මං වැඩිදුර අධ්‍යාපනය ලැබදු දේ ගොඩක් ඉවහල් වෙනවා. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන් යන්නේ ඒකත් එක්ක අද නිවාඩුවක් ලැබිච්ච මේ පොඩි වෙලාවේ අපිට ට්‍රැවල් ෆෝ කණ්ඩායමට සම්මුඛව සාකච්ඡාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා මුලින්ම. ඒ වගේම දැනට තියෙන කලා කටයුතු සර්වප්‍රම සාර්ථක වෙන්න කියලා, ඉදිරි අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අපි ප්‍රේක්ෂකයන්ට මොන වගේ දේ දෙයිද කියන්න තියෙන්නේ? ඔව් මට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩක් ස්තුති ප්‍රේක්ෂකයන්ට. මොකද ප්‍රේක්ෂකයෝ මගේ වටේ දැන් යම්කිසි ප්‍රමාණයක් හැදලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ මාව දැනගත්තේ බ්‍රෝ කියන නාට්‍යයෙන්. ඇත්තටම ගොඩක් ස්තුතියි, මට හම්බෙන හුඟක් හොඳ ප්‍රතිචාර. මං හැමෝමත් එක්ක පුළුවන් විදිහට කතා බහ කරනවා, මැසේජස් දානවා. එහෙම කිසිම එකක් නැහැ, ඕනෙලා කතා කරන්න පුළුවන්. ඒ වගේම මට උදව් කරලා තියෙන හැම දෙනාටම මට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ අවස්ථාවේදී මේ ට්‍රැවල් ෆ්ලෝ කණ්ඩායමේ වාටත් කැමරාව පිටිපස්ස ඉන්නේ මල්ලිටත් විශේෂයෙන් මං ස්තුතිවන්ත කරවෙනවා මේ වෙලාවේ මට මේ දෙයට ආරාධනා කළාට. අනිවාර්යයෙන්ම කැමරා පිටිපස්සේ ශනිල්ක ඉන්නේ හැමදාම මුල ඉඳලම. දැන් මේ දක්වා කරපු හැම වීඩියෝ එකකම කැමරා පිටිපස්සේ ඉන්නේ, කැමරා ඉස්සරහට එන්න කියලා කියනවා අහන්නේ නැහැ. අහන්නේ මේ පිටිපස්සෙන් වෙලා ඉන්නවා. ඔව්. ඉතින් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට අපි වැඩසටහන මෙතන නිමවලපත් කරනවා. ඕගොල්ලෝ මේ වැඩසටහන සම්බන්ධව දක්වන අදහස අපිට පාලයෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඕගොල්ලෝ ඉදිරි යෝජනා චෝදනා හැමදේම කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තමතක කරන්න එපා කියන ගමන් අදට පිනන සමු ගන්නවා.